දෙසැම්බර් දෙවනදා නෙළුම් පොකුණේදී. හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් Neth Unlimitad History මීළඟ දැවැන්ත පියවර. මීමුරේ මීමුත්තන් සොයා. මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම් වාර්තාව එළිදැක්වීම සහ මීමුරේ මීමුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලෝපුරා එකම විට එළිදක්වන වගයි. කොළඹ, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බර්න්, ඕක්ලන්ඩ්, හැමිල්ටන්, ක්‍රයිස්ට්චර්ච්, සිංගප්පූර්, කැනඩා, නිව්යෝක්, මියුනිච්, සවුත් කොරියා. සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විශේෂ ආරාධිත දේශනය. කොළඹ වැඩසටහන කොළඹ ලේකනාරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේ නොවැම්බර් 18 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් 10:30ට. ඔබ සැමට ආරාධනා. එන්න අපේ උරුමයේ සැබෑ අරුමය දැකගන්න. පොල් ගහ ගැන, පොල් ගහේ මෙහෙම ගෙඩියක් තියෙනවා. ඒ ගෙඩිය වතුර බිව්වහම හිරි වැටෙන අය, කලන්ත වෙන අය එහෙම කියලා. ඉතින් ඇත්ත වශයෙන් ඒ වරද්දගෙන තියෙන්නේ පොල් වතුර නෙමෙයි, රා. ඒකත් උඩින්නේ බාන්නේ. හරි. දැන් 1911 අර ඩෙන්හැම් කියන මහත්මයා කරපු ජනසංගණනේ එක තැනක සඳහන් කරන නමක්, ඒ වාසගමක් ප්‍රංශකාර තනපටිගේ. දැන් උදාහරණයක් ඇරෙට 1889 කොළඹ අධිකරණයේදී කැඳවපු නඩුවකදී කියවෙච්ච නමක් වාර්තාගත වෙලා තියෙනවා. මෙහෙම අනික නොක්ස්ට, නොක්ස් ගමකනේ හිටියේ ලැගුන්දිනියනේ. හරි, මේ ලැගුන්දිනිය කියලා කියන ඔය පුස්සෙල්ලා පොපුරැස්ස ඔය ගම් එහෙම තියෙන වටේ ඒ කිට්ටුව. අපේ ජාතික කතාව. හරි, එහෙමනම් ඉතින් ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ දැන් ආරම්භ වෙනකොට විශේෂයෙන්ම අපේ අයස්කාන්තය ගැන මතක් කරනවා. අයස්කාන්තය විතරක් නෙමෙයි, අපි අපේ පළවෙනි කොටසෙත් මතක් කරපු විදිහට ලබන 18 වෙනිදා, ලබන සෙනසුරාදා, දැන් වැඩි දවසක් නැහැ, අපේ කාලතරණ වැඩසටහන, මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අලුත්ම කැණීම මීමුරේ දන්දෙනි කුඹුරේ කැණීම පිළිබඳව වාර්තාව, වාර්තා චිත්‍රපටය සහ ජන් චන්දසිරි මහත්මයා මේ ඉතිහාසය නිර්මාණකරණය පිළිබඳව පවත්වන විශේෂ දේශනය ලංකාවේ නම් ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේ 12:30ට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට ඒ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඒකම ලෝකපුරා නගර 12ක සමගාමීව මේ වැඩසටහන විකාශනය වෙනවා. මෙල්බන් නුවර තමයි ප්‍රධාන වැඩසටහන තියෙන්නේ. අපි විටින් විට අපේ බලන් ඉන්න අයට තිරේ දිස් කරනවා, දක්වනවා මේ අදාළ දුරකථන අංක. ඒවට කතා කරලා වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන්. ලංකාවේ වැඩසටහනට සහභාගි වෙන අයට විශේෂ අවස්ථාවක් තියෙනවා. 18 වෙනිදා ආවම අපේ December 2 අයස්කාන්තයේ ප්‍රවේශ පත්‍රයක් විශේ෷ අඩු මිලකට, විශේෂ වට්ටමකට, ආය නොලැබෙන වට්ටමකට ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කතාවත් එක්ක අපි ප්‍රවෘත්ති ආපු හින්දා දැන් මේක මුලින් කියන්න ඕන එකක්, මේක ප්‍රවෘත්තියක් ආකාරයෙන් හින්දා මේකත් අපි කියන්න ඕනේ. එකක් තමයි මේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව වෙනම අදහසක් දරපු සූර්ය ගුණසේකර මහත්මයා පෞගිය සතිය අපෙන් සමුගත්තා. මේ බොහොම කනගාටුදායක ප්‍රවෘත්තියක්. ඔව්, බොහොම කනගාටුදායක ප්‍රවෘත්තියක්. අර සර් කිව්වනේ බුද්ධිමතුන් මත නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. ඉතින් එතුමා අපි ඒක පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි එතුමා යම්කිසි ආකාරයකට හැදෑරීමක් කළා, අපේ රටට අපේ ඉතිහාසය පෝෂණය කරන්න උත්සාහයක් ගත්ත මහත්මයෙක්. එතුමා එක අවස්ථාවක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙලා හිටියනේ. හොඳ ජනලදාරයෙක්. එතුමාට ආවේනික මතයක් එතුමාගේ තිබුණා. ඉතින් එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ ඉතාමත් දුක්ඛදායක ආරංචියත් එක්කම තව සතුටුදායක ආරංචියකුත් ආව. මේ කීප දෙනෙක් මට එවලත් තිබ්බා WhatsApp කරලා. ලංකාවේ දිගම සෙල්ලිපිය සර් පහුගිය මාස 2-3කට
කලින් ගියේ දිඹුලාගල ප්‍රදේශයේ. දිඹුලාගල කන්දේ තිබිලා මේ හොයාගෙන තියෙනවා ඒ ගිය සතියේ පුරාවිද්‍යා නිලධාරීන් පොළොන්නරුවේ අඩි 43ක්ද කොහෙද දිගයි. ඉතින් ඒ ගැන කඩිමුඩි විස්තර කරන්න බෑ. මොකද පුරාවිද්‍යා නිලධාරිනුත් කියලා දෙනවා ඒක පිටපත් කරන්න මාසයක් යනවා කියලා. ඉතින් පිටපත් කරලා ඒ ආවෙන් පස්සේ අපි මාචාර්යතුමාගෙන් ඒ ගැන විස්තර අහමු. මොකද සෙල්ලිපියක් කියවනවා කියන එක ඒක ඒක පාඩනික පොතක්. දැන් අපි එදායලා දීව කියවනවා කියන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ සෙල්ලිපි කියවීම, සෙල්ලිපි කොහොමද පිටපත් කරන්න කියලා අපේ වැඩසටහනකුත් තියෙනවා. අපේ ඉස්ටි ටියුබ් එල්කේ නාලිකාවට ගිහිල්ලා බලන්න මේ සෙල්ලිපියක් පිටපත් කරන එක ඉඳලාම අපි රූගත කරලා ඔබට පෙන්නලා තියෙනවා. ඉතින් ඒක අපි වෙනම කතා කරමු. දැන් සෙල්ලිපි ගැන නෙමෙයි අපි රොබර්ට් නොක්ස් ගැනනේ කතා කර කර හිටියසම මේ රජතුමා කරපු එච්චර අල්ලලා යන්නේ නැති වැඩ ගැනනේ කතා කර කර හිටියේ. තානාපති නිලධාරින්නාව මත්තඩංගුවට ගත්තා, ප්‍රංශ නිලධාරින්නාව මත්තඩංගුවට ගත්තා, මේ රොබර්ට් නොක්ස්ලා මත්තඩංගුවට ගත්තා. ඉතින් එතනින් තමයිස තව වෙච්ච සිදුවීම් තියෙනවා කියලා කිව්වස නෑ. ඇත්තෙම අපිට කියන්න ඕනකම තිබුණේ අපිට ඒක මේ වෙලාවේ මග ඇරලා යන්න පුළුවන් කමක් නෑ. නැත්තම් ආය අවස්ථාවක කියන්න ගියොත් ඒ අගමුල පැටලෙවෙන නිසා. ඔව්, අගමුල පැටලෙන නිසා මේ පණිවිඩය කියන්නේ නැත්නම් දැන් මේ කොටසින් ඉඳන් අහන කට්ටිය, විශේෂයෙන් YouTube බලන කට්ටිය පළවෙනි කොටසේ තියෙනවා මේකේ මුල් කාරණේ. පොඩ්ඩකට දැන් මේ බලන එක නවත්තලා පළවෙනි කොටස බලලා ඉන්න. 182 එක බලලා ඉන්න. එතකොට මේක තේරෙනවා. තේරෙනවා. ඔව්. ඉතින් අපි කීකේ හිටියේ මේ දෙවනි රාජසිංහ රජතුමා ඔහුව මුණ ගැහෙන්න විදේශික ජාතිකයෝ නිලධාරීන් ඒ වගේම තානාපති නිලධාරීන් මේ වගේ අය ඔහුගේ බහරයට අරගෙන තියාගැනීමෙන් නිදහස් නොකිරීමෙන් රාජතාන්ත්‍රික වශයෙන් හොඳ ප්‍රතිරූපයක් එතුමාට ගොඩනැගුණෙත් නැහැ. සමහර අවස්ථාවල ලන්දේසීන් වගේ මේ රටේ වෙළඳාධිපත්‍ය වෙනුවෙන් කටයුතු කරපු අය රජුරෝ කෙරේ තරමක සන්ත්‍රාසයක් ඇතිකරගෙනත් තිබුණා. ඒක 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 හොඳ වැඩක්, හොඳ දෙයක්. මේ අපි කියන්න උත්සාහ ගත්තේ මේ හුඟක් මිශ්‍රවීමක් සිද්ධ වුණා මේ සංස්කෘතිකමය වශයෙන්. කියන්නේ ජීව විද්‍යාත්මකවත් වැදගත් වෙනවා නේ මිශ්‍රවීම නේද? ඔව්, ඒ කියන්නේ ඥාන මිශ්‍ර මොසුවීම. ඒ කියන්නේ ආපු අය අපි කිව්වා මේ හිරබාරේ තියාගෙන හිටියේ නෑ. ඉතින් රජුරුත් උපාය මාර්ගික තමයි කරන්න ඇත්තේ. මොකද මේ එන අය අත්අඩංගුවට අරගෙන හිරබාරේ තියාගෙන ඉන්න ගියොත් කණ්ඩ දෙන්න වෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. දැන් අපිට වෙලා තියෙන දේ පේනවනේ ඉරගේවල් පිරිලා. පිරිලා. ඉතින් රජුරුව කලේ මේ ආපු අය එක එක ගම් පළාත්වලට යවලා ඒත පළාත්වල පදිංචි කරෙව්වා. රජුරුව ටක්කෙටම දන්නවා වැඩේ මුහු වෙනවා කියලා. මුහු වෙනවා කියන එක දැනගන්න ඕනනේ වෙනවනේ එහෙම උනහම. ඉතින් මේ ආපු අය මේ සිංහල කාන්තාව විවාහ කරගෙන එහෙම ඉතින් මොකද මේ අත්අඩංගුවට ගත්ත ඔක්කොම දෙන පිරිමිනේ. කාන්තාව ආවේ නැහැ. කාන්තාව ආවේ නැහැ නේ. ඉතින් පිරිමි අත්අඩංගුවට ගත්ත නිසා මේ මිශ්‍ර වීම අනිවාර්යයි. ඉතින් මේ මිශ්‍ර වීමේ ප්‍රතිඵල අපිට පහු කාලීනව පේනවා කොහොමද මේ මිශ්‍ර වීම උනේ කියලා. මොකද කෙනෙක් අහන්න පුළුවන් ඒක මිශ්‍ර උනායි කියලා කියන්න කොහොමද සාක්ෂි තියනවාද මේ ඉතිහාස සාකච්ඡාවක් ඇතුලේ මේක මේ විදිහට කියන තරම් සාක්ෂි තියනවාද කියලා. ඉතින් ඒ සඳහා සාිතම් බොහොම සුළු සාක්ෂි ප්‍රමාණයක් අපිට සංඛ්‍යාවක් උපුටා දක්වන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මං කිව්වා ප්‍රංශ තානාපතිවරයෙක් හැටියට. දැන් ප්‍රංශ තානාපති කොහොම අද ප්‍රංශ තානාපතිවරයාගේ මට්ටමින් හිතන්න එපා. මේ දේශපාලන සබඳතා වෙළඳාම දිනු කරගන්න සාකච්ඡා කරන්න ආපු වැදගත් නිලධාරියෙක් මේ ඩිලා නෙරෝල් කියලා කියන්නේ. ඉතින් මේ ඔහුගේ නම ඉස්සරහ තියෙනවා. තව කෑලි කීපයගේ ප්‍රංශ උච්චාරණය කිරීම තරම් ලේසි පහසු වෙන්නේ නැහැ. මේ ඩිලා නෙරෝල් කියලා හඳුන්වන එක වඩා පහසුයි. ඔය ඩිලා නෙරෝල් තානාපතිවරයා ඒ ප්‍රංශ ගමන් මේ ප්‍රංශේ ඇවිල්ලා ඒ හැම අවස්ථාවකම ප්‍රංශයෙන් ආපු අය රජුරු හිර කරේ නෑ. රජුරු අමුතුයිනේ, හිතුනොත් කරනවා නැත්තම් නිකන් සමන් හොඳට උදව්ත් කරනවා. එතකොට ඔය මේ ඩිලා නෙරෝල් කියන ඒ ප්‍රංශ වැදගත් නිලධාරියා ආපු වෙලාවේ ඔහුව ඔහුගේ යටතට ගත්ත රජ්ජුරු. ඉතින් කොහොම හරි මේ අයගෙන් පැවතෙන අය එහෙම ගත්තම විවාහ සම්බන්ධතා ආරෝමයෝ නිසා ලංකාවෙත් ඒ ප්‍රංශලේ කවලං වෙච්ච පරම්පරාවක් හැදුනා. දැන් 1911 අර ඩෙන්හැම් කියන මහත්මයා කරපු ජනසංගණනේ එක තැනක සඳහන් කරන නමක් ඒ වාසගමක් ප්‍රංශකාර තනපටිගේ
කියලා තමයි නම පටන් ගන්නෙ. ප්‍රංශකාර තනපටිගේ කියන වාසගම. එතකොට මේ ප්‍රංශකාර තනපටිගේ කියන වාසගම එන්න ඒගොල්ලෝ මහා ආඩම්බරයෙන් එක කිව්වේ අපි ප්‍රංශ කට්ටියකට සම්බන්ධයි කියන කාරණය. ඒ වගේ ඔය ජනසංගණන වල දැන් උදාහරණයක් ඇරෙට 1889 කොළඹ අධිකරණයේදී කැඳවපු නඩුවකදී කියවෙච්ච නමක් වාර්තාගත වෙලා තියෙනවා. බලන්න මේ නමේ නම කොහොමද කියවෙන්නේ? අමරසිංහ මුදලිගේ ඩියුකි ඩීලා නෙරෝල් බස්තියන් ඩීලේ අප්පුහාමි. හරි. ඒක හරි හරි ලස්සනයි මේක. ලස්සනයි බැලුවම. ඒ කියන්නේ අර සංස්කෘතික සමන් හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට හයියෙන් කියපු හින්දා ඒක අහුවෙන්න නැතුව ඇති. මම නැවත වරක් කියන්නම් ඒ නම. ඒක 1889 කොළඹ අධිකරණයේ කියවෙච්ච නඩුවක් සම්බන්ධයෙන් තිබිච්ච නමක්. අමරසිංහ මුදලිගේ ඩියුකි ඩීලා නෙරෝල් බස්තියන් ඩීලේ අප්පුහාමි. අංශ කලවම් වෙලා තිනවා අනිවාර්යයෙන්. ඒ ඒ බලන්න අර රුධිරයේ කවලම් වීම විතරක් නෙමෙයි අපිට පේන්නේ. නාමපද කවලම් වීම, සංස්කෘතියේ කවලම් වීම, අප්පුහාමි කම අතරින්නත් බෑ. මුදියංශක කම අතරින්නත් බෑ, ලැනරෝල් කම අතරින්නත් බෑ. බෑ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධතා එහෙම පවත්තාගෙන ගියා. ඒ වගේමයි ඒක 1813 කොළඹ උසාවියේ කතා කරපු නඩුවක ඒ වගේම නමක් කියවෙලා තියෙනවා. ඒ ඊටත් කලින්. ආ ඊටත් කලින්. ආ මේ කරුණු මං මූලාශ්‍රය කියන්නම්. මේ කරුණු මේ ගැන උනන්දු කෙනෙකුට හොයාගන්න මේ 1813 උසාවියේ කියවෙච්ච නම ඒකත් අර වගේමයි. ඩොකිඩෝ ලා නෙරෝල් ෆ්‍රාන්සේ මොහොට්ටිගේ දොන් සැමුවෙල් අප්පුහාමි. ඒක අරකට හපන්. ඒක ඒක ඒකත් අරව අරට එයට වැඩිය වර නැගිලා තියෙනවා නේ. ඒ කියන්නේ ඩොකිඩෝ ලා නෙරෝල් ෆ්‍රාන්සේ මොහොට්ටිගේ අනබන් ෆ්‍රාන්සේ මොහොට්ටිගේ දොන් සැමුවෙල් අප්පුහාමි. එතකොට මේ මේ මා ප්‍රකාශ මේ කියන්නේ දැනගන්න කට හරි වුමනා නම් මේ ඔය 1911 ඩෙන්හැම් විසින් කරපු සිලෝන් ඇට් ද සෙන්සස් ඔෆ් 1911 කියන මේ වාර්තාවේ මේ 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 නංගන් ගැන හොඳට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙලක් තියෙනවා. ඔව් දැන් වුණත් ඉතින් ඕනනම් මේ ළමයෙක්ට කොහොමත් අපේ වැඩසටහන හරහා අපි දන්නවා මේ ඇතැම් මුදවිය මේ වැඩසටහනේ කියවිච්ච නම් තමන්ගේ දරුවන්ට දැම්ම. ඔව් එහෙම දාලත් තියෙනවා. අපෙන් නම් අහලා ඒවලත් දැම්ම කට්ටිය ඉන්නවා. තියෙනවා. සමහර ආපන ශාලාවලටත් දාලා තියෙන නම් අපි වැඩසටහනේ කියපුවා තියෙනවා. කියපුවා තියෙනවා. ඉතින් අපි සතුටුයි ඒක. සතුටුයි. දැන් ඕනනම් මේ ප්‍රංශ නම් ටිකක් උනත් දාගන්න පුළුවන්. දාලා අඩිලා ඔයගේ නිකන් ඩාම් වෙන්නේ නැතුව ඩූම් වෙන්නේ නැතුව දාන්න පුළුවන්. ඉතින් මේ නෑ මේ මේ මේවෙන් අපිට කොච්චර පේනවද? ඒ කියන්නේ මේකෙන් ගන්න මේ ගන්න පාඩමක් තියෙනවා. පාලකයා හෝ වේවා, ගෘහමූලිකයා හෝ වේවා, කවුරු හරි කෙනෙක් ගන්නා තීරණවල හෙවණැල්ල හුඟක් දිගයි. ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ. දැන් රජතුමා කීයටවත් ඉදන්න නැතුව ඇදලා 1831 නඩුවකදී මේ ප්‍රංශ අප්පුහාමිලා උසාවියයි කියලා. ඒක තමයි. ඉතින් අපි දැන් ඒව වාර්තා වෙච්ච ඒවා. දැන් කොච්චර දේවල් වාර්තා නොවි නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ගංගොල ගස්සට නිදණ්ඩ ඇතද නේද? ඒක තමයි. ඉතින් ඒ නිසා මේ මේක හොඳ විෂයක් මේ අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ දැන් අපි දන්නවා 17-18 විශේෂයෙන්ම යුරෝපීය පුනරුදයෙන් පස්සේ සහ ලෝක ධනවාදයේ නැගීමත් සමගම මේ වෙළඳ කටයුතු ඉන්දිය සාගරයේ පුරා ප්‍රචලිත වුණා. නොයෙක් වෙළඳ පද්ධති නිර්මාණය වුණා. යුරෝපීය වෙළඳාම අර බූවල්ලෙක්ගේ හස්තය වගේ මුළු ලෝකයම ග්‍රහණය කරගන්න ආකාරය අපිට පේනවා. එතකොට එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය කියන ප්‍රධාන ජාතීන් තුන වෙළඳාම සඳහා කරන තරඟය, ඒගොල්ලන්ගේ වෙළඳ සන්නාම අලෙවි කර ගැනීම සඳහා දරන වෑයම, ඒ සඳහා සංස්කෘතිය ඉතිහාසය පාවිච්චියට ගන්න ආකාරය, ඒ සඳහා ඒ රජයවල් ඒවට ආයෝජනය කරන ආකාරය, මේවා බැලුවහම අපිට මේ ලෝකයේ අද මේ ලෝකයේ තියෙන හැඩය නිර්මාණය වුණේ කොහොමද කියන එක අපිට ඉතාම පැහැදිලිව ගන්න පේනවා. ඉතින් මං හිතනවා පාසල්වල අවතරෙන් පාසල්වල නැත්තම් විශ්වවිද්‍යාලවල ඉතින් ඒ මේවා ඉගෙනවීම යුක්ති සහගතයි. එතකොට අපිට පුළුවන් මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් ප්‍රඥයින් විද්වතුන් පහල කරන්න. මොකද අපිට ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ කියලා පල්ලෙහාට වෙලා ඉන්න බෑ. අපි ලෝක පද්ධතියක් ඇතුලේ ඉතිහාසයේ පුරාම ජීවත් වුණේ.
අපි දන්නවා ලෝක පද්ධතියක් ඇතුලේ ඉන්දිය සාගර වාණිජ පද්ධතිය, ඇෆ්‍රෝ යුරේෂියානු වෙළඳ පද්ධතිය කියන එක ඇතුලේ අපි ස්ථානගත වෙලා හිටියේ. අපි එකසරයක් මතක් කරා ජැනට් අබුලුගොඩ් බිෆෝ යුරෝපියන් හෙජමනි කියන විශිෂ්ට කෘතිය, ඒ කාලෙ වෙනට කොහොමද තිබෙන්නේ. අපි පද්ධතිය ඇතුලේ ජීවත් වුණා. ඉතින් අපිට මේ අපේ රටේ වෙන දේවල් තේරුම් ගන්න අපි මේවා දැනගත්ත පරිපාලන නිලධාරීන්, ඒ වගේම උසස් නිලධාරීන්, හැම සමාජයේ ඉහළ ස්තරයේ නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමය තුලට මේවා දෙන්න ඕන. අපි දිහා බලන්න අනිත් එළියට සාපේක්ෂව, සා අපට සාපේක්ෂව එළියත් බලන්න, එළියට සාපේක්ෂව අපි දිහත් බලන්න. ඉතින් මේ මම හොඳටම දන්නවා මේ විශේෂයෙන්ම 15 වෙනි සතවර්ෂයෙන් පස්සේ ඉතිහාසය පිළිබඳව අපට එහෙම ලොකු ගැඹුරු වමනාවක් ඊට කලින් ඉතිහාසය තරම් අපි යොදලා නැහැ උගන්වන්න. සහ මේක පරීක්ෂා කරන්න අතලොස්සක් විද්වත්තු මේ ගැන වැඩ කටයුතු කළා. ඒ අයගේ ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා මේවා යොමු කරගෙන කළා තියෙනවා. නමුත් මේක සුලභ නැහැ නුවන්. ඉතින් අපි මේ සාකච්ඡා කරන මේ කාල පරිච්ඡේදය, මේ වැඩසටහනේ මෙහෙම සාකච්ඡා කිරීමේදී අපි ඉල්ලා හිටින්නේ මේක ඉතාම වැදගත්. මොකද හේතුව අපි අද භුක්ති විඳින වර්තමානයේ නිර්මාණය කරේ දුටුගැමුණු රජුරන්ගේ ඉතිහාසයෙන් නෙමෙයි. ඈත ඉතිහාසෙ නෙමෙයි, මෑත ඉතිහාසෙ නෙමෙයි. ඔව් ඈත ඉතිහාස නෙමෙයි. අපි පළවෙනි විජයබහ රජතුමාගෙන්වත් නෙමෙයි මේ ජීවත් වෙන ඉතිහාසය අපි උරුම කරගත්තේ. මේ ඉතිහාසයට මුළුමනින්ම වග කියන්න ඕන 15 වෙනි සතවර්ෂයෙන් පස්සේ ඉතිහාසය. ඒක අතිශය සංකීර්ණයි. අපි දන්නවා එක පැත්තකින් යුරෝපීය පුනරුදය සිද්ධ වුණා, අනිත් පැත්තෙන් ලෝක ධනවාදය නැගෙමින් එනවා. එතකොට මේවා ඉස්සරහා අවුරුදු දහස් ගණනක් ඉඩම් භුක්තිය පදනම් කරගත්ත රාජාණ්ඩු ක්‍රමයක් තිබිච්ච සමාජයක් කොයි විදිහටද මේ ලෝක ප්‍රවණතා අවශෝෂණය කරගන්නේ? අපි සාර්ථකව ඒක අවශෝෂණය කරගත්තද? හරි, දැන් මේවා සාකච්ඡාවට ගේන්න ඕන. මේවා ගැන හිතන්න, මේවා ගැන පර්යේෂණ කරන්න යම්කිසි විදිහේ මේ මහජන බලය සහිත ආයතන රටවල් වල තියෙන්න ඕන නේද? මම ওই රජය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක කිව්වොත් එහම අපේ හිතවත් ශ්‍රාවක විතර ඒක පිටේවුවත් ඉතින් රජේ යටතේ නම් තියෙන ඔක කරන්නේ නැහැ කියලා. නමුත් මහජනයාගේ බදු මුදලින් නඩත්තු කරන එහෙම ආයතනයක් ඕන මේ සමාජයේ ඉදිරියට අරගෙන යන්නනේ. අපි මොනතරම් අපි මේ සුපර්සොනික් යානයක වාඩි වුණත් ඉස්සරහ තියෙනවානේ රඩාර් එකක් යන පාර පෙන්නන එකක් නේ. ඉතින් අපි සභාගතයන් බාගාතයන් නැහැනේ. ඒ සමාජයක් ඉදිරියට ගෙන යන්න යනකොට අපි හිතන්නේ සමාජයේ මුළුමනින්ම කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනයත් එක්ක කියලා. නෑ, ඊට එහා පැත්තේ තවත් જાති තියෙනවා සමාජයක් ඉදිරියට ගෙන යන්න කරන්න. ඉතින් ඒවා අපි කරන්න ඕන. දේශපාලනය කියන්නේ නිවැරදි ප්‍රතිපත්ති තීන්දුව ගන්න යාන්ත්‍රණයක්නේ. ඉතින් දැන් මේ කාලේ ගැන උවමනාවෙන් ඉගෙන ගන්න ඕන. දැන් බලන්න උදාහරණයක් ඇරෙට අපි විමල ධර්ම සූර්යවරු ගැන කතා කරා, කොනප්පු බණ්ඩාරලා ගැන කතා කරා, ඔහොම කතා කරගෙන ආවට කතාවෙන් නම් ඒවා ඓතිහාසික සිද්ධි හැටියට පමණයි අපිට පේන්නේ. නමුත් ඇත්ත වශයෙන් ඒවත් තුළ තියෙන ගම්‍යතාවන් අපි තේරුම් ගන්න ඕනනේ නේද? දැන් බලන්න මේ එක එක ජාතීන් ලංකාවට ඇවිල්ලා ඔවුන් ජීවවිද්‍යාත්මකව මෙහෙම සම්මිශ්‍රණය වුණාට පස්සේ අපේ සංස්කෘතිය එක එක හැඩතල වෙනස් වෙන ආකාරය, ඊට පස්සේ මේවා හැම පැත්තකින්ම වැදගත්. අපි කියමු ව්‍යාධි වේදය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් නේ, ඒ කියන්නේ පැතොලොජි පැත්තෙන් ගත්තොත් එහෙම, දැන් මේ අය සම්මිශ්‍රණය වීම නිසා සංක්‍රමණය වන ලෙඩ රෝග ප්‍රතිශක්ති මේ හැම පැත්තකින්ම ලොකු පළල් ශේස්ත්‍රයක් මේක ඇතුළේ තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන අපි මීට වැඩිය උනන්දුවෙන් කටයුතු කරගෙන යන්න අවශ්‍යයි කියන එක තමයි අපි මේ වැඩසටහනෙන් අවධාරණය කරන්න යන්නේ. මොකද වර්තමානයේ නිර්මාණය කරපු ඉතිහාසය ගැන තමයි අපි වඩා සැලකිලිමත් විය යුතු වන්නේ. සර්, දැන් ආයි රොබර්ට් නොක්ස් තමයි එන්න. ඔව්. රොබර්ට් නොක්ස් ඇත්තටම රාජසිංහ රජතුමා හම්බුණාද? හම්බුණා. නහම්බෙන්න විදිහක් නැහැ. නහම්බෙන්න විදිහක් නැහැ. මොකද මේගොල්ලෝ ආවට පස්සේ රාජසභාවට අරන් එනවනේ. ඒකනේ අර කිවි නොක්ස්ගේ තාත්තා රජුරන්ට ගරු කරේ නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ දැකලා එහෙම කළා තමයි එහෙම කරන්නේ. ඒක නොදැක්කා වෙන්න හේතුවක් නැහැ කිසිසේත්. මොකද මේගොල්ලෝ ආවේ ආක්‍රමණිකව හැටියට නෙමෙයිනේ. නෙමෙයිනේ, මේගොල්ලෝ අලුත් වැඩිය කරගන්නනේ. කරගන්න නෑ ආවේ. ඉතින් මුල් අවස්ථාවේ මේගොල්ලන්ට හොඳට සලකනවානේ සිංහල අය. සලකලා ඊට පස්සේ මේ ගතුකේලම් කියනකොට ඉතින් රජුරු මේගොල්ලෝ සම්මුඛ වෙන්න ඇති. රජුරුත් කතා කරන්න ඇති. ඉතින් එහෙම වෙලා අවසානයේ මේ අය අත්අඩංගුවට පත් වෙනවා. සමහර රජතුමා නැවිල්ලුවක් දන්නේ නැහැ. බැහැයි කිව්වම එහෙනම් යන්න බෑ කියලා කිව්වත් දන්නේ නැහැ. අපිට ඒ නිහඬ සාකච්ඡා පිළිබඳ අපිට වාර්තා වෙන්නේ නැහැ නේ කොහොමද කොහොමද. ඒකම සද මේ රොබර්ට් නොක්ස් කිව්ව හැටි ජනප්‍රියම කතාව මඩ සෝදාගත් කල
මේ රජකමට සුදුසුයි කියන කතාවේ සර්ට වෙනම අදහසක් තියෙනවා නෑ. ඇත්ත වශයෙන්ම දැන් නොක්ස්ගේ පරිසරය, නොක්ස්ට රටේ පාලකයා දක්වපු ප්‍රතිචාරය ඒවා දිහා බැලුවට පස්සේ නොක්ස්ට මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් වටී කියලා කියන්න හේතුවක් නෑ. මොකද නොක්ස් මෙහෙන්න කලිනුත් ගොවියෝ දකින්න තියාගෙන හිටෙත්. ලංකාව විතරක් නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අරතාපල් ගොවියෝ හරි දකින්න ඇතිනේ. ගොවියෝ දකිනවනේ. ඉතින් මේ සමහර විට නොක්ස් මේ ප්‍රකාශය කළා නම් ඔහුට කරන්න තියෙන එක අවස්ථාවක් තමයි මේ තමන්ගේ මේ ජාත්‍යන්තර වෙළඳාමේ යන ගමන් මේ ඈන් කියන නැවේ තමන්ගේ තාත්තත් එක්ක නැවේ ගිහිල්ලා වෙළඳ කටයුතු කරගෙන ඇවිල්ලා නැව රුවල් කැඩුනට පස්සේ ඒක මේ අලුත් වැඩියා කරගන්න ආවට පස්සේ මේ අපි වල්ලාගෙන අවුරුදු ගානක් තිස්සේ මේ රටේ හිර කරනවායි කියන එක නේ. මෙහෙම අනික නොක්ස්ට නොක්ස් ගමකනේ හිටියේ ලැගුන්දිනියේ. හරි, මේ ලැගුන්දිනිය කියලා කියනෝ පුස්සෙල්ලා පුපුරැස්ස ওই ගම් හැම තියෙන වටේ. ඔව් ඒ කිට්ටුව. ඉතින් මේ රජ්ජුරුව පිළිබඳව මිනිස්සු කියන කතාත් නොක්ස් අහන්න ඇතිනේ. ඔව් හරි, ටික කාලයක් කිනුර සිංහලෙම පුරුදු වෙලා ඇත්ත කියන්න පටන් ගන්නවනේ. ඇත්ත කියන්න පටන් ගන්නවනේ. එතකොට ඒ නිසා නොක්ස් කියන්න ඇති සමහර විට මේ මෙයා මේ සිංහාසනේ ඉන්නවට වැඩිය මේ අර කුඹුරු කොට කොට ඉන්න ගොයියෙක් වාඩි කරා නම් සිංහාසනේ ඊට වැඩිය හොඳයි කියන අදහස වෙන්න පුළුවන්. මේක මගේ පෞද්ගලික යෝජනාවක්. මොකද තුලනාත්මකව අපි මේක දිහා බැලුවාම මේ නොක්ස්ට හේතුවක් නැහැ මේ ලංකාවේ ගොවියෝ ගැන මේ එහෙම ලොකු වර්ණනාවක් කරන්න. ඔව්, ඒ කියන්නේ එයා ගොවියෙක් හැටියටත් වැඩත් කරානේ. ගොවියෙක් හැටියට වැඩත් කරානේ. ඉතින් ඒ නිසා අපිට ඕන නම් එහෙම විකල්ප මම හිතන්නේ නොක්සේ ඉදිරිපත් කරේ ඔහුට රජු පිළිබඳව තියෙන ආකල්පයේ මිසක් ඔහුට ගොවියා පිළිබඳ තියෙන ආකල්පේ නෙමෙයි කියන එක තමයි අපේ සන්දර්භයයි නොක්ස්ට අත්විඳින්න වෙච්ච සිදුවීම්, නොක්ස් එකතකින් විඳපු දුක අරවම ඔක්කොම තුලනාත්මකව අධ්‍යයනය කරාම අපිට හිතෙනවා නොක්සේ කිව්වේ නොක්ස් රජු පිළිබඳව නොක්ස් තුල තිබිච්ච ආකල්පයේ මිසක් ගොවියා පිළිබඳව නොක්ස් තුල තිබිච්ච ආකල්පය නෙමෙයි කියලා. ඉතින් ඒක සෝ දැන් ඕකත් එක්ක තව පැනනවා. දැන් රොබර්ට් නොක් දැන් මේ පොතේත් ඩේවිඩ් කර්ණරත්න මහත්මයාත් ඇතැම් තැන්වල සඳහන් කරලා තිනවා මේ නොක්ස් අතිශෝක්තියෙන් මම මේ පිළිබඳ විචාරත් කියලා සමහර දේවල් අතිශෝක්තියෙන්. නෑ, මෙහෙම අතිශෝක්තියෙන් කිව්වා කියලා කියන හේතුව තමයි නොක්ස් දැන් විදේශිකයෙක්නේ නොක්ස්. දැන් අවුරුදු 15ක් 16ක් රටක හිටියයි කියවම රටේ සමස්ත සංස්කෘතිය ඔහුට තේරුම් ගන්න පුළුවන් වෙනවයි කියලා හිතනවා නම් ඒක අපේ වරදක්. ඉතින් ඔහුට සමහර විට තේරුම් ගන්න බැරි දේවලුත් තිබුණා. සමහර විට මේ ජීවිත කාලෙම ඉඳලා තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවානේ. ඉතින් එහෙවෙගේ නොක්ස්ට මේ සමස්ත සංස්කෘතිය තේරුම් ගන්න පුළුවන් වුණයි කියලා අපි හිතන්නේ නැහැ. හරි, මේ උප්පත්තියෙන් උපැන්න සාතකෙත් බෞද්ධ කියලා ඉන්න මිනිස්සු මැරෙනකම් බුද්ධ ආගම කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව ඉන්නවනේ. බෞද්ධ දර්ශනේ. හරිද? ඉතින් නොක්ස් සමහර දේවල් කියලා තියෙනවා. ඒවා අපිට අතිශයෝක්තියක්සේ පෙනෙන්නේ නොක්ස්ටෙහි පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. සමහර නොක්ස් නෙමේ කිව්වේ මං හිතන්නේ වෙන, මට හරියට මතක නැහැ විදේශයේ කියලා තියෙනවා මේ පොල් ගහ ගැන. පොල් ගහේ මෙහෙම ගෙඩියක් තියෙනවා. ඒ ගෙඩිය වතුර බිව්වහම හිරි වැටෙන අය, කලන්තේ වෙන අය එහෙම කියලා. ඉතින් ඇත්ත වශයෙන් ඒ වරද්දගෙන තියෙන්නේ පොල් වතුර නෙමේ රා. ඒකත් උඩින්නේ බාන්නේ. හරිද? ඒතර මෙයා ඒක අර පොල් ගෙඩිය තියෙන වතුර හැටියට තමයි විග්‍රහ කළේ. මට මේ වෙලාවේ ඔළුව මතකෙට එන්නේ නැහැ කවුද ඒක කිව්වේ කියලා. ඒ පොල් ගෙඩිය වතුර බිව්වහම මත් වෙලා මෙහෙම වැටෙනවායි කියලා. ඉතින් ඒ වගේ අර ඒගොල්ලෝ අර සන්දර්භය හරියට වටහා ගන්න නැතුව කියපුවා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවල නොක්ස් දේවල් අතිශෝක්තිය කියලා කියනවා. ඉතින් සමහරවිට නොක්ස් කියලා තියෙන ඇත්ත සමහරවිට අපි දරා ගන්න බැරි වුණාමත් අපිටත් කියන්න හිතෙන බුණ ආ මේ අතිශෝක්තිය කියලාද නේ. ඒකත් එහෙමයි. අනික අපි තේරුම් ගන්න ඕන දෙයක් අපි මොලේ ඉඳන්ම කියන්නේ ඉතිහාසය කියන්නේ කෙසේම් පුද්ගලයෙක් විසින් රචනා කළ දෙයක්. ඒ රචනා කරපු දේ තුල තියෙන්න පුළුවන්නේ පුද්ගල භාවය. පුද්ගලයා කැමති තේමාවක් නම් ඒක අතිශෝක්ති සාගත වෙන්න පුළුවන්. පුද්ගලයා අකමැති එක්කෙනෙක් නම් අර කාශ්‍යප රජුරන්ට මහවංශ සිද්ධ වෙච්ච දේ වෙන්නත්, චූලවංශ සිද්ධ වෙච්චත් වෙන්නත් පුළුවන්. ඒකගෙන අඩුවෙන් ලිය වෙනවා. ඉතින් ඒ වගේ අර පුද්ගල ආත්මය, පුද්ගල රුචිකය, පුද්ගල රුචිය යම් කිසි දෙයකට අතරමැදි වුණාම ඒකේ යම් කිසි අඩුපාඩු ඇති වෙන එක සාධාරණයි. ඉතින් මං හිතනවා දැන් අපි මේ නොක්ස්ගේ පරිච්ඡේදය දැන් අද පරිච්ඡේද දෙකක් පුරා කතා කරන්න වුණා සර්. ඔව්, නොක්ස් විතරක් නෙමෙයි. ඉතින් අපි මේ නෙරෝල්ලා ගැනත් කිව්වනේ. ඔව්, දැන් ආපහු තව චුට්ට දුරක් යනකොට අපිට ආයේ ප්‍රංශය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේ වෙච්ච ඓතිහාසික සිද්ධිය ගැන අපි ඒකට ඒ වෙලාවට කතා කරමු. හරි, එහෙමනම් මේ විශේෂයෙන්ම රොබර්ට් නොක්ස් පිළිබඳව බොහෝ දෙනෙක් කවුද මේ හාදයා,
කියන දේ අහලා තිබ්බා. අද මං හිතන්නේ ගැන මන පැහැදිලි කිරීමක් ඇති වුණා. අර සර් කිව්ව රෙෆරන්ස් පොත් පාවිච්චි කරලත් මේ සමයේ ලංකාවේ හිටිය මේ එලිමහන් සිරකරුවන් විදියට හිටිය රාජධානීන් පිටවීම තහනම් කරලා හිටිය විදේශිකයෝ පිළිබඳව ඔබට දැන කියාගන්න පුළුවන්. මේ ඉතින් එදා හෙළදිව පොත කියවනකොට මං හිතන්නේ අපේ වැඩසටහන ඔබට උපයෝගී වෙයි අද අපි කරපු සාකච්ඡාව. එහෙමනම් අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් අන්ලිමිටඩ් හිස්ට්‍රි. දැන් ඒ කොටසේ නම් අපි මේ අර ගිය සැරේ 181 නවත්තපු තැනින් අපි කතාව පටන් ගන්නවා. ලියන්න තැපල් පෙට්ටිය 245 කොළඹ. ඒකම බලන් ඉන්න අයට ලියනවා නම් අපේ ඊමේල් ඇඩ්‍රස් සියල්ලම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒවෙන් ගන්න. අපි එහෙනම් විරාමයක් ගන්නවා. තුන්වෙනි කොටසට යන්න.